ඇසිදිසි මානෙන් ඔබට අයිබන් සෝදායක සෝබර රාත්‍රියක් අපි ඔබේ නිවසට ගොඩවදින්න අදත් සුපුරුදු විදිහට සුපුරුදු රංගතුකමත් අරගෙන අවසරේ පතනවා 92.2න් 92.4න් අපි දන්නවා ඔබ ආදරේ නිසායි අපි වහන්නේ. ඉතින් ඒ ආදරේ හැමදාමත් රැකගන්න වගකීම FM දරන විදිහට අපි දන්නවා, අපි ගන්නවා. ඒක නිසා තමයි ඔබට රිසි වැඩසටහන් ඔබට රිසිසේ සකසමින් අපි ඔබට ලබා දෙන්න කටයුතු කරන්නේ. ඉතින් කෙම්මුර අඩවියත් තිබෙනින් වැඩසටහනක් ඇසි දිසි මානෙන් එහා ලෝකයේ පිළිබඳව කතා කරන, ඇසට පෙනෙන නොපෙනෙන කනට ඇහෙන නොඇහෙන මේ අදෘශ්‍යමාන ලෝකයේ පිළිබඳව ගුප්ත තැන් අඳුරු තැන් පිළිබඳව කතා කරන වැඩසටහන. අපි වැඩසටහන ඔස්සේ යම් කිසි කතාවක් අත්දැකීමක් අරගෙන මේ පිළිබඳව සාකච්ඡා කරන්නේ බොහොම රසවත් විදිහට ඔබට වඩා හොඳින් දැනිය යුතු නිසා. ඉතින් අවසර පතනවා වගේම අපි අපේ මැදිරියට ඇවිල්ලා ඉන්න අපේ ගෞරවනීය ගුරුන්නාසිතුමා භාරති මහත්තයා ආයුබෝවන් කියලා ඔබතුමා පිළිගන්නවා අපේ මැදිරියට. ආයුබෝවන් ආයුබෝවන් ආයුබෝවන්. අද දවසේ මේ කතාව අපි ඉස්සරහට ගෙනියන්න ඕනේ භාරති මහත්තයා. අද කතාව මේ ගැන ඔබතුමා අත්දැකීමක් අහලා තියෙනවා. අපි දෙන්නා මේ ඉස්සෙල්ලත් කතා බහ කරා මේ කතාව ගැන. කොතනින්ද පටන් ගන්නෙ, කොහොමද පටන් ගන්නෙ? අපි මෙහෙම පටන් ගන්න. මහත්තයෝ හැමදාම මහසෝනගේ ක්‍රියාකාරිකම්, වීරියකාගේ ක්‍රියාකාරිකම්, සංඤ්ඤකාගේ ක්‍රියාකාරිකම් ගැනම කතා කරලා මිනිසුන්ට එපා වෙනවා. එහෙම නෙමෙයි. සිදුවෙච්ච සිදුවීම් එක දෙකක් කියමු. හැබැයි ඒක කෙලින්ම භූත විද්‍යාත්මක දේවල්ට වඩා ටිකක් ඈතින් තියෙන්නේ. කතා කරගෙන යනකොට තේරෙන්නේ. කතා කරගෙන යමු අපි ඒ දෙක එකතු කරලා පාහන්න උත්සාහ කරමු නේද? උත්සාහ කරමු. මේක මම අදබ්බන් කියන්නේ නෑ, මම අහපු කතාව. කෙම්මුර අඩවිය අඩවිය. මාතේ. ද. මේක හඬකෝ. මේ මට ලැබුව අත්දැකීම. ද. ඔබතුමාට මම ගලපන්න මේ විදිහට. ඔන්න ඔබතුමා කන්දක් මුදුනේ ඉන්නවා. බෑ ඔබක වගේ. ද. එක සැරේටම ඇදගෙන වැටෙන්න යනවා පහළට. ද. හැබැයි ඔබතුමාට තේරෙනවා මේක නම් සාමාන්‍ය වැටීමක් නෙවෙයි කියලා. මම කවුරුව තල්ලු කරා. පොඩි පෙළඹීමක් දුන්නා මේකට තල්ලු. කවුරට පල්ලට අන් බැලස්. බැලස් නැති වෙන්න තල්ලු කරා. ඒකයි මා වැඩේ කියලා. මොකද දන්නවද? මට එහෙම හිතලා තියෙනවා. සමහර වෙලාවට අපි වැටෙන්න යනවා. අපි වැටුනේ කොහොමද විදියක් දන්නේ. එහෙම ගිහිලා තියෙන අවස්ථා තියෙනවා. මට පැහැදිලිවම ඒක සම්මත තල්ලු කරා. ඉතින් එහෙම දේවල් තියෙනවා. මේක මේ ඉබේ සිදුවෙච්ච දෙයක් නෝවේ. යම් කිසි අදෘශ්‍යමාන බලවේගය බලයක් මේ අවතාර හොල්බන් යක්කුම නොවේ. තව තව දෙවියෙකු දෙවියනවා අපි කියන බලමු හලා. මේ කතාවේ කතා නායකයා ලලිත්. ලලිත් කසාද බඳලා අවුරුදු 8 කට පුංචි කොළු පැටියෙක් ඉන්න තාත්තගෙනි. එයාගේ නෝන තමයි සුරංගි. මෙන්න මේ තුන්දෙනාගේ වටේ තමයි මේ කතාව යන්නේ. සුරංගේ අනේ සුරංගේ ලාමේ කෝප් කරන්නකෝ. සුරංගේ වොෂ්රූම් එකට ගියා බත්ත. සුරංගේ මගෙත් නෑනේ. සුරංගේ තාත්ති ඇයි? පුතේ මේ අම්මි නෑනේ. අම්මි නෑ? සුරංගේ අම්මි පුතා පොඩ පොඩට උඩ ගිහලා බලනවද? හා මම මෙහෙ බලන්න. හා තාත්ති. සුරංගේ අම්මි සුරංගේ අනේ තාත්ති. පුතා ඒ පුතේ අම්මි ජනේලෙන් පිමට පෙන්න. සුරංගේ අනේ අම්මි. සුරංගේ
සුරංගි මොකද එනවා මේ කරගත්තේ සුරංගි සුරංගි අනේ අම්මේ 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 කතා කරන්නකෝ අම්මේ අනේ අම්මේ අපි අපි ඉක්මනට හොස්පිටල් ආරයි සුරංගි සුරංගි හිතා ගන්න බැරි සිදුවීමක් තමයි සිද්ධ වෙන්නේ. යකෝ සුරංගිට ජනේලෙන් පනින්න කිසිදු හේතුවක් නැහැ. ඔව්. සුරංගි මලේ නෑ. තාවකාලිකව දඩිජක පොඩ්ඩක් ඩැමේජ්. ඔව්. ඒ කියන්නේ රෝද පුටුවේ තමයි ටික දවසක් යනගෙන යන්නේ. ඔව්. ලලිතු තානවා ඇහිනෝනෝ. ඔයා ජනේලෙන් පැන්නේ. ඔයාට මොකද දැමි ජනේලෙන් පැන්න ඊට පස්සේ ලලිත් ඉස්පිරිතාලේ ගෙනිච්ච දැන් මේ බේරිලා බොහොම මේ වාසනාවන්ත අවස්ථාව. ඔව්. ටික දවසක් ඉඳින් දන්නේ නැද අර තල්මැලුන් තියෙනකන් මේ වීල්චෙයාර් එකේ ඉන්න වෙනවා. වාරයි පැන්නේ වාට මොකක්ද උනේ? හැබැයි එකක් මත තියාගන්නවා නะ. අර අවුරුදු වටේ කොල්ලා කොල්පැටියා. ඌ කියනවා අම්මා වැටුණයි කියලා. අම්මා පැන්නේ නැහැ වැටුණා. අම්මා පැන්නේ නැහැ. හහ්. අම්මා වැටුණා. අනේ ඉස්සරංගිලා මෙහෙම දෙයක් කරගත්තේ. හ්ම්. මොකද මං වාට කරපු වැරද්ද? මම කිසිම වැරද්දක් කළා නෑ ලාලි. මේක කොහොමද සිද්ධුනේ කියලා මට හිතන්න බෑ. පුදුම කතාවක් නේ සුරංගි. පොලිසියෙන් සැක කරන්න මාව. මේකුණ හිතන්නේ මං ඔයා උඩ තට්ටු ඉදලා පහළට තල්ලු කරා කියලා. මට පුළුවන් නේ සුරංගි වාට එහෙම දෙයක් කරන්න. ඈ? රත් මට එහෙම දෙයක් කරන්න තියෙන හේතුව මොකක්ද? වෙලාවට ඒක පුතා දැක්කේ. කොහෙන් පුතා? පොලිසිය තාම පුතාගේ කට උතර ගන්න. දැත්ත කියන සුරංගි. අයියෝට මම දෙයක් කරගන්න හිතුවා. මම තල්ලු කරේ සුමිත්‍රා. මං ජනේලෙන් බිමට පැන්නේ නෑ. සුමිත්‍රා. මොනවද සුරංගි ඔය කියවන්නේ? හා? කොහට ඔය මාධ්‍ය හදිගෙන එනවද? සුමිත්‍ර නැරලා දැන් කොච්චර කල්ද? ඔයා විශ්වාස කරත් නොකරත් ඒක තමයි ඇත්ත ලලි. මම ඉඳගෙන ඉන්නකොට සුමිත්‍ර කාමරේට ඇවිත් මාව හැරෙවා. ඊට පස්සේ වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා කියලා මට උඩට යන්න කතා කරා. මම බෑ කිව්වා. එයාමට බල කරා. අවේ නැත්තු මගේ පුතාව මරනවා කිව්වා. මද සුරංගි ඔයා මේ කියවන විකාර. මං කියන්නේ ඇත්ත. අපි සෑහෙන වෙලාවක් කතා කර කර හිටිය. අපි රණ්ඩු කරා. ගහගත්තා. අන්තිමේදී මාව තල්ලු කරා. සුරංගි තමයි කතා නායිකාව. මේ දෙන්නගේ ජීවිත කතාවත් එක්ක තමයි ඉස්සරහට යන්නේ. අරුම පුදුම සිදුවීමක් අපේ මේ වැඩසටහන මුලදීම සිද්ධ වෙනවා. බාරදී මහත්මයා, මේ සුරංගි ජනේලකින් පනිනවද එහෙම නැත්නම් වැටෙනවද හොයාගන්න බැරි දෙයක් සිද්ධ වෙනවා. කොහොම හරි අවසානයේ ජීවිතෙන් බඳිගවන්න සිද්ධ වෙන්නේ නැහැ. ජීවිතේ බේරෙනවා. ඒක නිසා මේ ගැන හොයන්න තමයි ලලිත් දැන් පෙළඹිලා තියෙන්නේ. සුරංගි කියන කතාව වෙනත් එකක්. සුරංගි කියන්නේ නෑ මං පැන්නේ නෑ. නෝ. සුමිත්‍ර මාව තල්ලු කරා. ඔන්න බාරදීමද තව නමක් මෙතනට එනවා. අම්මපව්. සුමිත්‍ර කියන්නේ කවුද? කියනවා මේ සුමිත්‍ර මැරිලා හුඟක් කල් කියන කතාව. ලලිත් කියන සුමිත්‍ර මැරිලා. සුමිත්‍ර කොහමද ඔයාව තල්ලු කරන්නේ? ද. මහත්තයෝ. ද. මට දිග කතාවක් කියන්න තියෙනවා. මේක කියලා කියන්න. කොහොම හරි ගමන් නැස්පිටාලෙන් ටිකට් කැපුවා. ටිකට් කැපුවාම සුරංගිට ඇවිදින්න බෑ. බොහෝ අමාරුයි. ඒකෙන්ද සිංහල වෙද මහත්තයෙක් ගාවට ගියා. පැරණි දක්ෂ වෙද මහත්තයෙක්. ගිහිල්ලා අපේ අය හුඟක් නවතින තැන. ඔව්. අන්තිමදී බැරි වුණාම කරන්නේ තවම් පොට්ටනියෙන් තවනවා, මැල්ලුම් බදිනවා, තෙල් ගානවා, හරි සෙල්ලා. ආ හරි. ඔව්. ඔන්න මම අර කීට කතාව කියන. බෙම්ම ප්‍රශ්නකුත් අහලයි කතාව කියන්නේ. ඔව්.
මේ කාලය කවුද හැදුවේ? ගතව යන කාලේ ගැන මෙහෙමයි මම අහන්නේ. පැවිච්ච හතරක් දවස් එකයි, දවස් හතක් සතියයි, සති හතරක් මාසයයි. ඒක මං හිතන්නේ මේ අපිට මාස 12ක් අවුරුද්දයි. කවුද සර් හැදුවේ? ඈත අතීතයේ හිටපු මිනිස්සු ඕක හදාගෙන පැටගෙන එන. ඒ කියන්නේ අර ක්‍රෝ මැග්නම් කාලේ නෙමෙයි, ඈත අතීතේ. ආව බිම හදාගෙන යනවා. මිනිස්සු හැදුවේ? මිනිස්සු නැත්තම් ඔය ඉරපායනික අනුවත් අපි හේවනැල්ල වැටෙන විදිහට මොකක් හරි හේතුවක් මත ඉර පෘථිවි වටේ දවසක් රෞබක් ගහලා එනකොට ඒක නිමිනේ වෙන්නේ. පෘථිවියේ රෞබක් කරකැවෙන්නේ ඉර වටේ. එක දවසක් කියනවා ඕක හැදුවේ මිනිස්සුමයි යම්කිසි හේතුකාරකයක් කරගෙන. ඕක අදාළ මිනිස්සුන්ටමයි. මිනිස්සුන්ට ඕන නම් ඕක වෙනස් කරගන්නවා. ඒ පැයභාගයක ගියාම ආගරේ පොගේ දවසල. හැබැයි ලොකු සර් ඕක වලංගු මිනිස්සුන්ට විතරයි. මං එන්නේ කොතනද කියලා දැක්ක තමන්ට තේරෙන්නේ නැහැ. ඕක වලංගු මිනිස්සුන්ට විතරයි. ඕක සත්තු සිව්පාවට වලංගු නෑ. අපි අවුරුදු වැඩි මොනෝ 100ක් ඉන්නවා. අපි හදාගත්ත කාලේ නම් කාල සටහනෙන් අවුරුදු 100ක් ඉන්නවා. සිව්පාව එහෙම ඉන්නේ නැහැ. සත්තු ඉන්නේ 100ක්. ඔවුන්ට අදාළ කාල තියෙනවා. ඒ කාලේ ඔවුන්ට අදාළ කාල සීමන්. අපි හදපු කාලෙන් අනිත් සතුන්ගේ ආයුෂමයින් යන්න එපා. ආන් වැරදෙනවා. ඒගොල්ලන්ට ඒගොල්ලගේ ඇති මෙන්න මේකක්. යක්කුන්ට, භූතයින්ට, പ്രേතයින්ට අපේ කාලෙන් උන්ගේ ආයුෂමයින් එපා. උන්ගේ ආයුෂමයින් උන්ගේම. උන්ගේ හදාගත්ත ටේබල් එක නෙවෙයි, විශේෂයි ටේබල් එක. දැන් මම මෙතෙන්ට ඉන්නේ අවුරුදු 8කට පෙර ඔය කවුද කෙනෙක් මලාලු. දැන් ඔය කියන්නේ ලලිත් කියනවනේ. ලලිත් කියන සුමිත්‍ර මා. අවුරුදු 8 කියන්නේ අපේ කාලෙන් අවුරුදු 8 නෙවෙයි. ඇතැම්බිට සුමිත්‍රගේ කාලේ කියන්නේ මරිචකාගේ කාලෙන් දවස් දෙකක් වෙන්න පුළුවන්. ඉතමත් සුළු කාලයක් වෙන්න පුළුවන්. සුළු කාලයක් වෙන්න පුළුවන්. ඒ වගේම අවුරුදු 50ක් වෙන්න පුළුවන්. එයාගේ කාලේ. ඒකින්දා ආච්චි මලා, ආච්චි මලේ පොඩි කාලේ, මම පොඩි කාලේ අපේ ආච්චි බැරදී. ආච්චි දැන් තමයි අපේ ගෙදර හොල්බන් කරන්නේ. ඒ ගැන වද වෙන්න එපා. ඒ ගැන වද වෙන්න එපා විය හැකි. මං කියන්නා ඒක ඒක වියගේ මෝ ආච්චිගේ කාලෙන් දැන් මට අවුරුදු 70ක් නේ, 70ට වැඩි නේ. ආච්චිගේ කාලෙන් 70ක් නෙමෙයි අවුරුදු 5ක් වෙන්න පුළුවන්. එච්චර දිගයි ඒවා. තේරෙන්නේ මම කියන්නේ යන්නේ. ඒකෙන්ද අවතාර හොල්මන් ආච්චි මලාය, උඩම්ම මලාය. මේ මෙච්චර කාලයකට කලින් මලේ දැන් කොහොමද ඉන්නේ? ආයේ ප්‍රශ්න අහන්න එපා. පැහැදිලි වෙත හැකි. මෙතනදි ලලිත්ට තියෙන මේ ප්‍රශ්නේ, ලලිත්ටත් ඒ පිළිතුර එහෙම තමයි. ඉච්චර ඈත කල්පනා කරන්න ඔලුවක් නැති හින්දා කිව්වේ මැරලා කොච්චර කාලයක්ද කියලා. ඈතම සුමිත්‍රගේ කාලෙන් දවස් දෙකක් වෙන්න පුළුවන්. ওই කාල දෙක. වේද මහත්තයා ගාට අවයිකම තොට පැහැදිලි කියාගෙන යනකොට ඔය ඉංග්‍රීසි දොස්තර මහත්තුරුන්ට කෙලින් කරන්න බැරි වුණු ගොඩාක් ලෙඩ්ඩු මං කෙලින් කරලා හොඳට ඇවිද්දෝලා තියෙනවා. බයවෙන්ත කාරිනේ, දොළොස් මසක් ගෙවෙන්න කලින් මං නෝනවත් ඇවිද්දෝනවා. අනේ වේද මහත්තයා, වේද මහත්තයා ගොඩාක් පින්. මේවා මේ පින් තකාම කරන වැඩ නෙවෙයි මහත්තයෝ. හෙළ වෙදකමේ ආශ්චර්ය පෙන්නට කරාන වැඩ. අපේ රටේ ගොඩාක් උන්දලාට තාම මේ හෙළ වෙදකමේ අගේ දෙන්න නෑනේ මහත්තයෝ. ඒක නම් හැබෑ වේද මහත්තයා. නෝනව ඔය පහලට තල්ලු කරායි කියන ඇත්තියෝ මට මුණ ගැහෙන්න ඕන. වෙලාවක මං ගෙවල් පැත්තේ ඇවිත් යන්න දෙන්නම්කො. හොඳම වේද මහත්තයා. එහෙනම් අපිට අවසර. හොඳ. මං කියා දුන්න විදියට උදේ හවස් තෙල් සාත්තු නම් වරද්දන අයම නෙවෙයි. හොඳමයි. ගිහින් යන්න වේද මහත්තයා. තුරුණුවන්ගේ සරණයි. පොරොන්දු වුණා වගේම මං නෝනට මහා කාලයක් ඔය රෝද පුටුවට වෙලා ඉන්න ඉඩ තියන්නේ නැහැ. අපිට වේද මහත්තයා විශ්වාසයි. ඔය අපේ චූටි මහත්තයා. අර ඉන්නේ වඳුරු පැටියෙක් වගේ අඹ ගහන නගල. එයාගේ විනෝදාංශ ඉතින් ගස් නගින එක තමයි වේද මහත්තයෝ. අඹ ගස්, පේර ගස්, ජම්බු ගස් එයාට පේන්න බෑ. පුතා ඉක්මන් දෙන්න අපි යන්න ඕනේ. කොහොම බහින්න? හෙමි. අනිල් පුතේ.
මාර්තී මහත්තයා මේ අපූරු සිදුවීමක් සිද්ධ වෙනවා. වේද මහත්තයා හම්බෙන්න ඉන්නේ. ඒ වේද මහත්තයා වේදකම සහ යంత్ర මන්ත්‍ර ගුරුකම් මේ දේවලුත් කරනවා. ඈත අතීතයේ නිවෙස්වල මාර්තී මහත්තයා වේදකමත් එක්ක එකට බැඳිච්ච දෙයක් තමයි යంత్ర මන්ත්‍ර ගුරුකම් කියන්නේ. ඇයි සර් යంత్ర මන්ත්‍ර ද නෙමෙයි කේන්දර බැලිලා. කේන්දර බැලිලා. ලක්ෂාන්තරේ. ඉතින් මේ මේක 아무තු දෙයක් නෙවෙයි. අපයෝ. කොහොම හරි මේ මාර්තී මහත්තයා ඊට පස්සේ තමයි යමක් එළි වෙන්නේ. මහත්තයෝ. ඕන්න මේගොල්ලෝ ගියා. පින්නවල පොඩි වේද මහත්තයා හම්බෙන්නේ. පොඩි වේද මහත්තයාට මිනිහා මේ පොඩි එකේ නිමේ මිනිහා හොඳ නියම වැඩ්ඩා. වැඩ්ඩ කැඩ කොන්නේ බදලා කොච්චර වතින් අර අධික මිස් බැනියන් තියෙන. ආනේ මිස් බැනියන් සුදු සරම ගහලා කළු පටිය ටොක් ටොක් ගල් දාන පටි තියෙන එක පැත්තක පොකට් එකක් තියෙනවා නේද? ඒක ගහලා තමයි මිනිහා හොඳ වැඩ්ඩා. මන්ත්‍රත් එහෙම. මිනිහා කැඩුම් බිඳුම් වෙදකමක් කරනවා, සර්වාංග වෙදකමක් කරනවා, මන්ත්‍ර ගුරුකමක් කරනවා. එයාගේ තියෙන විශේෂය තමයි මිනිහට මලවුන් ගෙන්නලා කතා කිරීමේ ශක්තිය තියෙනවා. කතා කිරීමේ ශක්තිය කියන්නේ ඒක එයාටම ආවේණි ක්‍රමයක්. ඒක පරම්පරාවෙන් ලැබිච්ච එකද කොහෙද? අපි ගාව නෑ ඒක. ඒ කියන්නේ ආරූඪයක් නෑ, ආවේශයක් නෑ, අංජනමක් නෑ. නමුත් එයාට පුළුවන් මලවුන් සමග වචන හුවමාරු කරගන්න, කතා කරන්න. එයාට ආවේනික ලෑල්ලක් තියෙනවා එයා ගාව. ඒ ලෑල්ල එහා මෙහා කරනවා ඉතෝ ටිකක් කරලා හැබැයි හරියට ටකට කියනවා. එයා ඒක සාත්තරේ උගන්නුම් නෑ කාටවත්. අනේ දැන් නම් මැරිලා මං හිතෙන්ට. එයා ඔන්න බලන්න අපි අපේ වෙදගමටත් නක්ෂත්‍රයටත් මන්ත්‍රවලටත් වෙනදී යම් ගුරුනාසේ මරුණම එතුමත් එක්කම වැලිලා යනවා. වැලිලා යනවා. ඔක වැඩිය අගේ කරන්න එපා. මොකෝ චෝදනා බල කවදාද මටත් කියනවා. ඒකෙන්ද මම ඔකට වැඩිය මේ 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 උල්පන්දන් දෙන්න. උල්පන්දන් දෙන්න පරිණ පාසානම් වලට යන්නේ නැහැ. ඔව්. මාත්‍යෝ. වේද මහත්තයා හම්බ වෙන්න එක දවසක් ඕන්න ගියා සුරංගයි ලලිතුයි. පොඩි එකාවත් එක්කන් ගියේ. ජනිත්තු. ජනිත්තු. මේ වේද මහත්තයත් එක්ක මහදේමාල්ලෝ කතා කරගෙන පොඩි එකාම ගාට බල ගාන. උද්දේනි ගහනවා බිමට දව ගාලා. ඉන්න බෑ තාත්ති රිදෙනවා. හොඳ වැඩේ ගස්නගිනාට. නැහැ ඔය ගියා. තව පොඩ්ඩක් එහාට මෙහාට වෙලා රඹ ගහ ළඟ තියෙන පල්ලමට වැටුණා නම් එහෙම අම්මිට විතරක් නෙමෙයි ඔයාටත් මේ රෝද පුටුවේ පිටේ තමයි ඇවිදින්න වෙන්නේ. අනේ මොනවද ලලිත් වාමේ කියන කතා? පොඩ්ඩක් අකුල හිලා විතරයිනේ. පුතේ දවස් දෙකක් තුනක් යනකොට ඔක හොඳ වෙයි. පුතේ දැන් ටිකක් නිදා ගන්නකෝ. මං ගායේ අතුඩ කකුල් දෙක හොඳට තියාගෙනනේ හිටියේ. මම කොහොමද වැටුනේ කියලා මං දන්නේ නෑ. කකුලක් ලිස්සන් නැති? නෑ නෑ. ගොරු හරි මගේ කකුලෙන් ඇත්තා වගේ. පුතේ ඒ පාර මොනවද අම්මේ කියන කතා? අම්මේ කිව්වා නේද උඩට අට්ටු ඉඳලා පැන්නේ නෑ කවුරු හරි අම්මව තල්ලු කරා කියලා. හා ඒ වගේම කවුරු හරි මාව ගයින් බිමට ඇදලා දැම්ම වෙන්න බැරිද තාත්ති? අනේ හරි හරි දැන් පුතාව හිතන්න ඕනේ නෑ. හරිද? ඔයාගේ කකුල් ඉස්සලා ගහින් බිමට වැටෙන්නේ නැති එච්චරයි. හිතන්න එපා. හරි තනි මට බයයි. එයා FM දෙරණ 92.2 94.4 අපි වහන හැමෝටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. කතාව අවසන් වනතෙක් ලලිට් සුරංගිට කරදර කරපු මේ ඔවුන් කියන සුමිත්‍රා කවුද කියන වග දැනගන්න. හුටපට කීපයක් සිද්ධ වුණා. සුමිත්‍රව යන්නේ තල්ලු කරයි කියනවා. ඒක දරුණු කාරණාවක්. ඒ ලොකුයක් ඒක නම් තපටි ජීවිතෙත් දෙති වෙන්නේ තිබුණා. කොල්ලා බිමට දැම්මා. අඹ ගහෙන් ඇදලා දැම්මා දෙකයි. අලුත් කෙලිය දන්නවද? ලලිත්ගේ අලුත් වාහනේ ස්ටාර්ට් වෙන්නේ නැහැ නේ. උටපට හොඹ ගොඩක්.
දැන් මේක ප්‍රශ්නයක්. දැන් මේ විවිධ ප්‍රශ්න තමයි එන්නේ. දැන් ප්‍රශ්න එනවා. එකෙන් එකකින් එක එනවා. මහත්යයි නෝනයි දරුවයි ජීවත් වෙනකොට අකමැති කෙනෙක් ඉන්නවා. ආන් එයා තමයි මේ හැම අනතුරක් පිටිපස්සෙම ඉන්නේ. අනේ කවුද වේද මහත්යයි? කොහෙද ඉන්නේ? අනිත් එක ඇයි එහෙම කරන්නේ? වැඩි ඈතක නෙවෙයි. එයා ඉන්නේ මේ ගෙදරම. මහත්යල ගෙදරින් එළියට යන හැම වෙලාවකම එයයි මහත්යලගේ පස්සෙන් එනවා. මට දැනෙන විදිහට අපේ මේ කතා බහත් ඒ ඇත්ති අහගෙන ඉන්නේ. කො කවුරුත් පේන්න නෑ නේද මහත්තයා? කොහෙද ඉන්නේ? පේන්නේ කොහමද මහත්තයෝ? එයා මැරිලා හුඟක් කල්නේ. මට වැරදුන. මැරිලා නෙවෙයි මරලා. අනේ වේද මහත්තයා මොනවද මේ කියවන්නේ? මට මේ වේද මහත්තයා කියන කිසිම දෙයක් තේරෙන්නේ නෑනේ. වෙලාවක මං ඒ ඇත්තිව හම්බ වෙලා හරියටම විස්තරය අහගෙන මහත්තයට පැහැදිලි කරලා දෙන්නම්කෝ. ඒ වුණාට වේද මහත්තයා කොහොමද ඔය මැරිච්ච කෙනෙක්ව හම්බ වෙන්නේ? ඈ මහත්තයෝ, ඒකට දවසකුයි වෙලාවකුයි තියෙනවා. ඒ දවසට ඒ වෙලාවට මං එයාව හම්බ වෙන්නම්. මහත්තයා මෙන්න මේ කොලේ ලියලා තියෙන අඩුම කුඩුම ටික ලෑස්ති කරලා තියන්නකෝ. ආ හොඳයි වේද මහත්තයා. චූටි මහත්තයා ටික දුවක් යනකන් ඉස්කෝලේ යවන්න එපා. නෝනවත් තනි කරන්න එපා කොයිම වෙලාවකෝ. මෙහෙමයි මහත්තයා, තොයි වාහනෙන් යනේන ගමන් සීමා කරනවා නම් හොඳයි. මොකද දන්නවද, වාහනේ බ්‍රේක් කාර් ඉබේම නැති වෙලා මහා විශාල හෙලකට පෙරලෙන උනත් බැරි කමක් නැහැ. ඒකේ මම මේ කියන්නේ. මොනවද වේද මහත්තයා මේ කියවන්නේ? එහෙම දේවල් වෙන්න පුළුවන්? වෙන්න පුළුවන් නෙවෙයි මහත්තයෝ, ඕන තරම් වෙලා තියෙනවා. මහත්යලගේ ආරස්සාවටයි මම මේ හැම දෙයක්ම කියන්නේ. ඒ ඇත්තී අපි හිතනවට වඩා බොහෝම භයානක කෙනෙක්. බොහෝම භයානක කෙනෙක්. එතන මහත්ය මේ කියන්නේ සුමිත්‍ර ගැන වෙන්නද? එහෙනම් සොරන්දි කියන කතාව ඇත්ත. තේයනේ මොනවද මේ සිද්ධ වෙන්නේ? ඒකනේ සුමිත්‍රපෙන් පලිගන්න දාදන්නේ. ඒ වුණාට මහත්තයෝ, ඔන්න බලලා මල්ලෙන් එළියට පයින්න කිට්ටුයිද? ඔව් දැන් තමයි හොඳ හොඳ සෙල්ලම් තියෙන්නේ. හොඳ හොඳ සෙල්ලම් එළියෙන ජාමෙට කිව්වලු. පින්නවල වෙද මහත්තයා ආවා. ඇවිල්ලා කිව්වා පොඩ්ඩක් එයාගේ ක්‍රමේ බලලා මේ ගෙදර මලවුන් කෙනෙක් ඉන්නවා. මම එයාව ලව්ව කතා කරවන්න මම අවශ්‍ය දේවල් ගේලා ඉතුරු ටික බලලා ඇති කළ දිහාල්ලා කතා කළා කියලා මේ විස්තර ටික හොයාගන්න. ආවල් දවසේ එනවා. ඒ සුමිත්‍ර කියන ඔය මැරිච්ච කෙනා මාත් කතා කරන් සූදානම්ෙන් ඉන්නේ. මම ඒ ටික පස්සේ අතේ කියන්න. සහ සුමිත්‍ර මේ අයගේ පවුලට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලාත් ඔන්න අපි. ඔව් මම ඔක්කොම විස්තර කිය. හැමයි සර් මමත් ඒක විශ්වාස කරන්න මොකද සාමාන්‍ය මම ගෙවල් බලන්න කොඩි වෙන කරාද නැද්ද බලන්න මට අඩේ හොම යන්නේ නැහැනේ මම බැයි කියනවා. හැබැයි ගියොත් මට ඉනවද නැද්ද කියලා කීත හැකි. ඒක කොහොමද මං කියන්නේ කියනක මම හොයන්නේ. ඒ ලක්ෂණ වලින් ගස්කොලම් පිහිටීම් වලින් ගස්කොලම් පිහිටීම් සහ මට පේ මට කියන දැනෙනවා මේ ඡායාව මෙතන ඉන්නා මේ වගේ කෙනෙක් ඉන්නවා කියලා. පැහැදිලිව දන්නා මේ ළඟදී මේ මුරු කිසෙල් වත්තේ යාගයක් කරා මම ඒ වෙලාවේ කිව්වා මෙහෙම කෙනෙක් මේකද ඉන්නවා කියලා. හරියට හරින්නේ. යා මම මරියගෙන මට හීග ආඩම්බරිකුත් තියෙනවා. එයායි ගෙදර වැඩ කරමු කෙනෙක්. ඒ මහත්තයාගේ වැඩ කරපු කෙනෙක්. එයා ගිහිල්ලා නැහැ. බන්ධන ප්‍රේතයෙක් දන්නවද? බන්ධන ප්‍රේතයා කියන්නේ කොඩි විනයකට අහුවෙලා ඉන්නේ. ප්‍රේත බාරයකට අහුවෙලා ඉන්නේ. නිකන් ඉන්න ප්‍රේතයෝ ඉන්නවානේ. අයාල යන ප්‍රේතයෝ, ආලෝභ කපටල් ප්‍රේතයෝ. ඒගොල්ලන් කහ කරන්න ලේසි. තටුවට බද්දලා ගියත් නම් මම යනවා. බන්ධන ප්‍රේතික මද්දනේ කපන්න ඕන. දෙයක පිටින් ඒ හැකියාව තියෙන මට කවුරුවත් කේල් දීලා නෙමෙයි. ඒක මගේ මම දන්නේ කොයිලාද. ඒක પરම්පරාවෙන් හරි උපතෙන් හරි ආපේක. ඉතින් මේ වේද මහත්තයා කිව්වා
මහවල් දවසට මං එනවා ආපහු. ඇවිල්ලා මං කතා කළා මං ඊටු විස්තර ටික යන්න බල මේ ටික හොයලා තියාලා. ඕන් ඔය අතර තව කතාවක් ඇදෙන. තවත් කාලෙක නැතුව කියාපිය කියාපිය. ඇයි ඇයි උඹ සුරංගි නෝනා පල්ලයට තල්ලු කරේ? කියාපිය කියාපිය. නැත්තම් මං උඹට කියනවා. ඔව් කියාපිය කියනවා. මං එහෙම කරේ පලිගන්න. මට එකකින් පලිගන්න ඕනේ. මට තව පලිගන්න ඕනේ. මට එකකින් මරන්න ඕනේ. මරන්න ඕනේ. ඔය මරාබු පල්ලිය දුඹ ඔය ගණ්ඩ හදන්නේ. ඇබල. මට අතීත හොඳට මතකයි. මතක් කරලා දීපි. සුමිත්‍ර මේ ඉන්නේ සුරංගි. අද ඉඳලා ඔයාගේ හැම වැඩක්ම කරන්න මෙයා තමයි. සුරංගි මම ඔයාට මගේ වයිෆ්ගේ තත්ත්වය කලින්ම පැහැදිලි කරානේ. ඔයාට තියෙන්නේ වෙලාවට කෑම බීම ටික දීලා බෙහෙත් ටික පොවලා හොඳට බලා කියා ගන්න එක තමයි. තේරුණානේ? තේරුණා සර්. එන්නකෝ මම ඔයාට ඔයාගේ රූම් එක පෙන්වන්නම්. හා සර්. යම් මැඩම් මං රූම් එකට ගිහින් වොෂ් එකක් දාගෙන ඇඳුමක් චේන්ජ් කරගෙන ඉක්මනට එන්න. ආරේ. සුරංගි. මොන මේක තමයි ආගේ රූම් එක. එතකොට සර්ගේ රූම් එක? සර්ගේ රූම් එක තියෙන්නේ පල්ලෙහා තට්ට. එහෙමද? එතකොට දැන් ටිකක් රෑබෝ වුණාම මම පල්ලෙහා තට්ටුවේ සර්ගේ රූම් එකට එන්න ඕනෙද නැත්නම් මං ඉන්න උඩ තට්ටේ රූම් එකට සැරෙනවද? කෑ ගන්න ඉස්සෙල්ලා ඒක තුනටියෙන් පහල කරන්න තියුණාට කන් හොඳ පැහැිනව හොඳද? ඉතින් ඇහිච්ච දැන් එහෙම කියලා මොනවා කරන්නද? රන්ගි ඉලේ පාවෙ කොට වහ ගන්නවයි සක්ක. සුමිත්‍රා කියන්නේ ලලිත්ගේ ඉස්සෙල්ල හිටපු හාමිනේ. ඔක ලලිත් නොදන්නවා නෙවෙයි සුරංගිත් දන්නවා. අපිට නිකන් මේ කොලේ වහලා සුදුරුණු පොඩි කරාට නෑ අහලවත් නැති වගේ. මං කියන්නකෝ කතාව පොඩ්ඩක්. ලාලිත් සුමිත්‍රාව කසාද බැදලා හිටියා. මුන්ට දරු පැටියෙ මුකේ හම්බුනේ නෑ. ටික දවසක් ඉන්නකොට අවුරුදු දෙක තුනක් සුමිත්‍රාට හැදුනා පිටකොන්දේ අසනීපයක්. ඕක අපේ අම්මලා කියන්නේ දරුව හම්බෙන්නේ ඔන්න මෙන්න කියලා පත්තිනි මෑන්නේ මෙහෙම ඇඟිල් දෙක තියලා දරුව එළියට තල්ලු කරනවා කියලා. ඒ තල්ලු කරපු තැන තමයි ඇඟිල් දෙකේ වලවල් දෙක කියලා අපේ අම්මලා කියන්නේ. කොහොමෙන් හරි ඔකට ආයි කියන තුම්මුට්ටු කියලා පිටකොන්දේ තුම්මුට්ටු කියන්නේ ඔන්නකට හරියට එතන රෝගයක් හැදෙනවා. අන්තිමේදී ඔක වැඩිලා සුමිත්‍රට ඇවිදින්නව බැරි වෙනවා. එක්තැන් වෙනවා. ඔන්න ඔය කාලේ තමයි අරයව අඳුරගත්තේ. සුරංගිව අහපු සිදුවීමකි. ඒව ගැන කියන්නේ කිව්වොත් අපිට වෙලා මදි. සුරංගිව අඳුරගත්තා. අඳුරගෙන මේ දෙන්න අතර ප්‍රේම සම්බන්ධයක් ඇති වුණා. ඒ විසාද සාධාරණ දේවල් ඇති වෙලස මේ සුරංගිව අතාරින්න බැරි මට්ටමකට පත් වුණා. ලලිත්. නමුත් සුනේත්‍ර ඉන්නකම් බඳින්න බෑ. සුමිත්‍රවයි නැගිටින්නත් බෑ. දැන් ඉතින් ඇඳටම සින්න වෙලා.
සුමිත්‍රට ආවතේවකම් කරන්න, ඇදට ගෙනියන්න, මූණකට හොදන්න, ආවතේව කරන්න කෙනෙක් ගෙදරට එකගෙන ආවා. උදව් උපකාරට. කවුද ආවේ? ඒ තමයි සුරංගි. ඔන්න මල්ලි බලල පැන්න එළියට. ඉතින් කියාපිය. ඉතින් කියාපිය ඊට පස්සේ මොකද වුනේ? කියාපිය දැන්. නයිස් කෙනෙක් වගේ මගේ ගෙදරට රිංගපු හැතිරි. ඒකි මගේ ගෙදරට රිංගලා මගේ මිනිහත් එක්ක මගේ ඉස්සරහා හැම නාඩගමක්ම නැටුවා. මොනුගේ මරනවා මරනවා මම මරනවා මරනවා. සුරංගි, ඔයා සුමිත්‍රට බෙහෙත් එක දුන්නද? ඔව්. ඔයා ඉතින් මාව මේ ගෙදරට ගෙනාවේ යාගේ වැඩකාරකමටනේ. අයියෝ, පොඩ්ඩක් මාව තේරුම් ගන්නකො සුරංගි. මං ඔයාට ආදරේ. ඒත් සුමිත්‍ර කියන්නේ මගේ වයිෆ්. එයාටත් මං ආදරේ කරන්න ඕනේ. ආ, කොහොමද එහෙම දෙන්නෙක්ට ආදරේ කරන්නේ? ඔයා එක්කෙනෙක්ව තෝරගන්න. ඔයාමට පොරොන්දු වුණා ඉක්මනට මාව මැරි කරනවා කියලා. මැරි කරනවා තමයි. හැබැයි එහෙම වෙන්නේ සුමිත්‍ර ජීවත් වෙලා ඉන්නකම් එයාට හොඳට සැලකුවොත් විතරයි. ආ, ඒකත් එහෙමද? හරි. ජීවත් වෙලා ඉන්නකන්නේ නේද? මෙද මහත්තයා, එද මහත්තයා, දොර ඇරෙන පාටක් නෑ වගේ. මේකනේ සුමිත්‍ර හැමදේම කියයිදලානේ. හරි හරි, එද මහත්තයා ඉතින් මොනවද නැගත්තත් කමක් නෑනේ. අපි කසාද බඳේ සුමිත්‍ර මැරුණට පස්සේ නේ. ඉතින් අයියෝ ආවකොට බය වෙලා ඉන්නේ. දාඩියක් දාලා එද මහත්තයා මේ දේවල් පොලිසියට කියන එකක් නෑ නේද? පොලිසියට? පොලිසියට මොනවද කියන්නේ? මට ඇත්ත කියන පත්මට මොනවාරි හංගනවානේ. සුරංගි නෝනා, මංගේ ඇත්තකින් හැම දෙයක්ම දැනගත්. හැම දෙයක්ම කිව්වේ වෙද මහත්තයා? හැම දෙයක්ම කිව්වේ, හැම දෙයක්. මීට පස්සේ සුමිත්‍ර නෝන සුරංගි නෝනටවත් ලලිත් මහත්තයාටවත් චූටි මහත්තයාටවත් කිසිම කරදරයක් අනතුරක් කරන එකක් නැහැ. සුමිත්‍ර නෝන මට පොරොන්දු වුණා. මමත් සුමිත්‍ර නෝනට පොරොන්දුවක් දුන්නා. දැන් වෙද මහත්තයා මොනවද පොරොන්දු වුණේ? මම පොරොන්දු වුණේ සුමිත්‍ර නෝනව මරාපු කෙනාව පොලිසියට බහර දෙන්න. පොලිසියට? ලලිත් මහත්තයාට අපි දැන්වත් ඇත්ත කියමුනේ. මං කියන්නම්. ඒත් හැම දෙයක්ම මං කරේ මට ලලිත්ව මට මැරි කරන්න ඕන නිසා. මෙතන වෙන්දට වඩා බෙහෙත් ප්‍රති තියෙනවානේ. හවස ඩොක්ටර් වෙලාවේ තව අලුතින් බෙහෙත් පෙති වගේක් එකතු කරා. මෙන්න අතර. මට උඹව සැකයි. මුටෝනි මාව ඉක්මනට මරා ගන්න නේද? ඈ, මරා ගන්න නේද? මට අනු ගෝව ඉක්මනට මරා ගන්න තමයි. ඒක දීපු. එපා එපා. තව දීපු. මැරිය. මැඩම්, මැඩම්, අනේ ලලිත්, ලලිත් ඉක්මනට එන්නකෝ. මැඩම්, මැඩම්, අනේ ලලිත් ඉක්මනට එන්නකෝ. අනේ මැඩම් කතා කරන්නකෝ. මැඩම්, මැඩම්. රංගේ මැඩම් කතා කරන්නකෝ. මැඩම්,
මොකද උනේ? සුමිත්‍රා 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 කියන්නේ එක මිනිහරු අනිමට සමාව වෙන්න ලලි මට සමාව වෙන්න පොලිස් ජීප් එකත් එන්නේ සුමිත්‍රා නෝනේ බලාගෙන නේද ඉන්නේ ඕ මම්මගේ පුරුන්දු ඉෂ්ට කරා නෝනෙත් ඉතින් මට පුරුන්දුනා වගේ ඒ අයට අහපෝ කරදර කරනවා හැම නෙවෙයි ලයිගු මහත්තයෝ දැම්බට පැහැදිලිනේ විස්තරේ පැහැදිලි බාර්ති මහත්තය මේ අහගෙන අපි අනිත් සෞර්දයෝ මොකද හවුද හරිද අසන්න අසන්නද හවුද කියන්නේ සෞර්දයක් හොඳයි ඉතින් හොඳ වචනයක් හොඳ වචනයක් මන් දන්නේ නැති එක තමයි මම ඉංග්‍රීසි දන්නේ නැහැ සිංහලත් දන්නේ නැහැ හොඳයි මේ කෙටිය මං මාත් කියන්නකෝ ඔ සුමිත්‍රා ඇඳී ඉන්නකම් කසාද බඳින්න බෑ අපේ ගෑන්ට කවුද ඒ සුරංගිට සුරංගිට බෑ සුරංගි තනියම ගැහුවා ප්ලෑන් එකක් සුමිත්‍රා මලහම ඒ දෙන්න එක අහුවිලා දරුවොත් හදාගෙන යහතින් ඉන්නේ සහ අසනීප ගතිය නිසා භාරතී මහත්තයා මිය යනවා කියලා තිබ්බ නිසා වැඩි මිය ගියාට හිතන්නෙත් නෑනේ මොන හරියට හරි දැන් ඉතින් අහල පහලක් දන්නවා යාළුවොත් දන්නවා සුමිත්‍රා කොහෙලා වේද දන්නේ නෑ නොගියත් නැගිටින්නේ නෑ ආයි දැන් පිට කොන්දට දිරලම ගිහිල්ලා ඒක හින්දා මෙයාගේ ඉතින් මෙහෙම දුක් විඳ මේ ගෑණී ඉන්න ඕන අපි බරන්න ඕන කොහොමද මරණේ බෙල්ල මිද කියලා මරනවාද වෙඩි තියනවාද ඔඩි හේලි හුත් තිනවා උන් මොඩි වෙඩි මේ ඒක හින්දා මෙයා මොකද කරේ බේත් දෙනවනේ අර රෝගේට ඒ ඩෝස් එක වැඩි කරලා බේත් මුවාවෙන් විස බේතක් ශරීරගත කරනවා බොන්න දීලා බේත් ප්‍රමාණය වැඩියෙන් දෙනවා වා ඕවඩෝස් එකක් දෙනවා ඒකෙන් සුමිත්‍රා මිය පරලෝ යනවා කම්මෝ පරිද්දෙන් රටලෝක හැමියේ දුක් වල ඉවරලා අන්තිමේ තමන්ට අවශ්‍ය දේ කරගන්න තම අවශ්‍ය දේ කරගන්නවා කරගෙන ඉවරලා ලජිත කසායෙන් දරුවෙකුත් හම්බ වෙනවා ඔන්න කතාව බාර දෙන්න ඔන්න කතාව හැබැයි ලොකු සර් සුමිත්‍රා දන්නවා මලාට පස්සේ මට විෂ වස බේත් දීලා මැරුවේ සුරංගි කියලා සුමිත්‍රා එනවානේ මලයක කියලා බලයක ඉන්නක් වෙලා පලි ගන්න හැමෝගෙම ඇවිල්ලා ජනේලින් තල්ලු කරානේ තල්ලු කරේ සුමිත්‍රා තමයි ඇත්ත කොල්ලා ඉන්නවනේ කොල්ලත් එක්ක තරහයි ඌ ඇදල් දැම්මේ යා කාර් එකට අරියාදු කරේ එයා නම් පින්නවල පොඩි මහත්තයාට පින් සිද්ධ වෙන්නේ යාට කතා කරන්න සිද්ධ වුණා හැබැයි අපරාධ කියන්න බෑ සුමිත්‍රා එක දෙයක් කරා මම කියන්නම් මම යන්නම් මේගොල්ලන්ව දාලා හැබැයි බුදු එද මහත්තයෝ සාධාරණීෂ්ඨ කරන්න ඕන ඒක තමයි ඉල්ලීම ඔව් මේක පොලිසියට කියලා සාධාරණීෂ්ඨ කරන්න ඕන එද මහත්තයෝ රයිට් මම පොලිසියට කියන්න සියල්ල බ කතා කරමු ඔව් කොමෙ වක්කඩ කඩු වගේ දුන්නේ නැද්ද දඩබඩ ගාලා අන්තිමේදී එද මහත්තයා එයාගේ දේෂ්ඨ කරා කොයි විදිහට තමයි කතාව අවසන් වෙන්නේ භාරතී මහත්තයා තින් මේ රචනා කළ දුන්නේ ගයන් මහගලගේ ඒත් එක්කම නිෂ්පාදනයේ ශානිකා තරංගණීගේ වගේම කසුන්නී වික්‍රමසිංහගෙන් ඔබට කතාව කිව්ව මම භාරතී මහත්මයාත් එක්ක ලහිරු ජයවර්ධන මැදිරි සිරිමින් අපට සහයෝගය ලබා දුන්නා මිෂාන් අමරසිංහ නිෂ්පාදන අධීක්ෂණයේ චරිත හසන්තකෙන් සුවදායක සුවබර සුබ සිහින පෙනෙන රාත්‍රියක් වේවා අපි නැවතත් හමුවන්නේ හෙට රාත්‍රියේ 7ට කෙම්මුර අඩවිය